ආයිබෝවන් ස්වාධින රෝපාණී රාත්‍රි නවයේදී ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනාව මඩින්න මෙහිුම් තවත් වැඩි කරද්දී 152 වෙනි රෝගියාත් වාර්තා වේ කොරෝනාවෙන් වැළකෙන්න අලුත් සනිටුහනක් තබමින් ඕසෝන් වායු ජීවාණුහරණ ප්‍රථම කුටිය රූපවාහිනී මහගෙදර ස්ථාපිත කෙරේ පොලිස් ක්‍රමයෙන් බැහැරව කොරෝනාව ගැන ජනතාවට කියන්න පොලිසිය අලුත් පාරකයයි කොරෝනාව හමුවේ Tamange ආර්ථිකය කලමනාකරණය කරගන්න බැරි නම් මව් රටවලට යන්නේයි ඕස්ට්‍රේලියා අගමැති විදේශ සිසුන්ට කියයි දේශීය පුවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බුද්ධංශ මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා අද වන විට කොරෝනා රෝගීන් 152 දෙනෙකු මෙරටින් සොයා ගැනුණා 21 දෙනෙකු සුවය ලබා සිටිනවා කොරෝනා ආසාදනයේ වුණු හතරවෙනි පුත්කලයේ අත්තියේ රාත්‍රියේ මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු අද දහවල් කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුවයි. ජාතික බෝබන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබවින් සිටි 58 හැවිරිදි පිරිමි පුත්කලයෙකුයි මෙලෙස මිය ගියේ. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොහු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දිවරදිව අනුගමනය කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඇතමුන් රෝගය වසන් කිරීමට උත්සාහ කළද මෙම පුත්කලයා නිවැරදි තොරතුරු ලබා දෙමින් ප්‍රතිකාර සඳහා යොමු වී සිටියේදී මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. දැන් ඊයේ 5 දිනේ COVID-19 වශයෙන් සටහන් වෙන්නේ 225කට අධික පරීක්ෂණ සංඛ්‍යාවක් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මාසයේ සිට මේ වනතෙක් මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව එක් රැස්වීම වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටද සිදුව තිබෙනවා. මහනුවර අකුරණ සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශ තවදුරටත් හුදකලා කරමින් නිරෝධායනයට ලක් කරනවා. අකුරණ ප්‍රදේශයෙන් ආසාදිතයන් 4 දිනක හමු වුණා. සෞඛ්‍ය අංශ ප්‍රදේශයේ ජනතාවගේ නිවෙස් වෙතම ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය පරීක්ෂා වන්සිදු කරනවා. හුදකලා කර ඇති අටලුගම ප්‍රදේශයෙන් සැකසහිත තවත් පුද්ගලයන් 5 දෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. එම ප්‍රදේශයේ රෝගීන් ඇසුරු කළ බව කියන පුද්ගලයන් 20 දෙනෙකු අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ආරම්භ කළ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කෙරුණා. පැය 24ක් තුළ සැකසහිත පුද්ගලයන් 5 දෙනෙකු මෙම ප්‍රදේශයෙන් සොයාගත්තා. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 128.6ක මූල්‍යාධාරයක් ලබා දීමට පියවර ගත්තා. ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තිබුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා සහ ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා ඉදා අප්සරා මෙනවිය මෙම ගිවිසුමට අත්සන් තිබුවා. කොරෝනා ව්‍යාප්තිය පාලනයට 80%ක ප්‍රශස්ත සංචරණ සීමාවක් සාතික කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අටවැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම, ආහාර නිෂ්පාදනය කරන පිරිස හඳුනා ගැනීම මෙන්ම නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහණය ආදී කරුණු මීට ඇතුළත්. නිරෝධායනය අවසන් කළ බොහෝ පිරිසක් මෙවන විට නිවෙස් පලා පිටත්ව ගොස් තිබෙනවා. අද දිනේද නිරෝධායන මධ්‍යස්ථාන කීපයකින්ම එම කටයුතු අවසන් කළ පිරිස් පිටව ගියා. අපිට බෞද්ධයන් වශයෙන් කියන්න තියෙන්නේ මේ කරපු පින ඇති නිවන් දකින්නට ශ්‍රී ලාංකිකත්වයේ නාමින් ඇවිත් මේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව මේ දරණ උත්සාහයට යම් සහයෝගයක් ලැබලා දීලා මේ මාතෘභූමියෙන් කොරෝනා වෛරසය තුරන් කරන්නට ඔබගේ සහයෝගය දක්වන්න කියලා ඉතාමත්ම කාරුණිකව අපි ඔබ සමගින් ඉල්ලා සිටිනවා मेरे
අදවන විට ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල 2598 දෙනෙකු මේ දක්වා නිරෝධායන නිම වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු මිය ගිය අතර ඔහු ඉතාමත් ළඟින් ඇසුරු කරපු 314 දෙනෙකු පූනානි නිරෝධායන කඳුරුව වෙත රැගෙන යනු ලැබුවා කළු බෝවිල ශික්ෂණ රෝහලේ COVID-19 ආසාදිත පුද්ගලයෙක්ට ප්‍රතිකාර කිරීමේ හේතුවෙන් වෛද්‍යවරුන් සහ සහායකයන් සහ මිගමුව රෝහලේ වෛද්‍යවරුන් සහ එම සහායකයන් 49 දෙනෙකුගේ කණ්ඩායම කොච්චකඩේ ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනකට ලක්ව තිබෙනවා නිරෝධායනයේ අවසන් කර නිවෙස් බලා යමින් සිටි පිරිසකට පුත්තලමේදී යුද හමුදාව දිවා ආහාරය ලබා දෙමින් සංග්‍රහයක්ද සිදු කළා. බේරුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පන්නිල මරක්කලාවත්ත අක්කරගොඩ චීනකොටුව කරඳගොඩ යන ප්‍රදේශවල පුද්ගලයන් 219 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමත් සමග යුද හමුදාව සහ පොලිසිය එම ප්‍රදේශයේ ආරක්ෂා වෙනුවෙන් යොදවා තිබෙනවා. प्रदेश जनता अवश्य जलय सह वेली आहार सपय कटयु कि මෙතර හදිසි තත්වයකදී භාවිතයට ගැනීම සඳහා මහර්ගම අපේක්ෂාරෝහලේ වට්ටුවක් පිලිසකර කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගත්තා. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් මෙම වට්ටුවද භාවිතයට ගැනීම සඳහායි මෙසේ පියවර ගෙනැත්තේ. ආගමික ප්‍රචාරක කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවට ගොස් යලි මව් රටට පැමිණි පුත්තලමේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙත ඇතුළත් කෙරුණා. ඔහු පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනයට ලක් කර සිටි පුත්තලයෙකු බවයි අප වාර්තාකරු පවසන්නේ. චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරී ගිය නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 204ක පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,34,000 ඉක්මවා ගොසින්. මේ වන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 245,442ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. එහි මුළු මරණ සංඛ්‍යාව 6,098. විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක්ද පවතින බවයි වාර්තා වන්නේ. මේ වන විට දකුණු කොරියාවේ ජන ජීවිතය සාමාන්‍ය අතර පත්වමින් තිබෙන බව එහි සිටින අප වාර්තාකරු නිසල් රත්නායක පවසනවා. දැඩි අවධානමට ලක්ව තිබූ තේගු ප්‍රදේශයට දෙවයිනේ බොහෝ ප්‍රදේශවලින් කැඳවා තිබූ හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකින් සහ ගිලන් රථ සේවා අද දවසේදී තේගු ප්‍රදේශයෙන් එම සුපුරුදු සේවා ස්ථාන වෙත පිටත් කර යැවීම සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබූ තේගු ප්‍රදේශයේ මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව තමයි සඳහන් කිරීමට හැකියාව පවතින්නේ. තේගු ප්‍රදේශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍ර ලෙස පහත යමින් පවතින බව තමයි අපට සඳහන් කිරීමට හැකියාව පවතින්නේ. මේ අතර ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් එරට කැබිනට් මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ සංචාරක වීසා සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශිසුන් වෙත ලබා දෙන වීසා යටතේ තම රටේ සිටින පිරිස් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නොහැකි නම් විකල්පයක් ලෙස නැවත තම මව් රටවලට යන ලෙසයි. තම රටේ ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ඇති බවයි ඔහු පවසන්නේ. People should know though, in particular for students, all students who come to Australia in their first year have to give a warranty that they are able to support themselves for the first 12 months of their study. That is a requirement of their visa when they come for that first year. And so that is not an unreasonable expectation of the government that students would be able to fulfill the commitment that they gave. Now, these visas and those who are in Australia under various visa arrangements, they're obviously not held here compulsorily. If they're not in a position to be able to support themselves, then there is the alternative for them to return to their home countries.
ජීවාණුහරණය කිරීමේ ලොබ ප්‍රබලම ක්‍රමවේදයක් වන ඔසෝන් වායු ජීවාණුහරණ කුටියක් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වික්‍රමසිංහපුර පරිසරයේදී විවෘත කෙරුණා. මෙවැනි ඔසෝන් වායු ජීවාණුහරණ කුටියක් ස්ථාපිත කළ පළමු ආයතනය බවට ස්වාධීන රූපවාහිනිය පත් වුණා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානම ද නොතකා ජනතාව වෙත තොරතුරු ලබා දීමේ මාධ්‍ය මෙහෙවරේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අඛණ්ඩව නිරතව සිටිනවා. එම මාධ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයේ සඳහායි ඔසෝනීකృత ජීවාණුහරණ කුටිය සකස් කෙරුණේ. ස්වාධින් රූපවාහිනිය කාර්මික තාක්ෂණ ආයතනයේ හා ශ්‍රී ලංකා නෙනු තාක්ෂණ ආයතනයේ උපදේශකත්වයෙන් ඊවේ උලංකා ආයතනයේද දායකත්වයේ ඇතිව මේ නිර්මාණය කෙරුණා. විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, කාර්මික තාක්ෂණ අධ්‍යන ආයතනයේ මහාචාර්ය ශ්‍රීමල් ප්‍රේමකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙම කුටිය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකිරීම විශේෂත්වයක්. මේ බයිනෝල් බලන්න බයිස්කෝප්. ලංකාව හා ලෝකයේ අනිත් රටවල් වල ඇති වෙලා තිබෙන කොරෝනා වසංගතයේ මෙදීම සඳහා හේතු උපකාරී වන විෂ බීජ හරණය කිරීම සඳහා වෙන නවීන තාක්ෂණික ක්‍රමෝපායක් මගින් ජීවහරණ ඒකකයක් අද දින ප්‍රථම වතාවට ස්වාධීන රූපවාහිනී ජාලයේ විවෘත කරන්න ලැබීම ගැන අපි සියලු දෙනා සතුටු වෙනවා. අපි අමාත්‍යාංශය යටතේ පවතින නැනෝ තාක්ෂණික ආයතනයත් කාර්මික තාක්ෂණික ආයතනයත් කියන ආයතන දෙකේ ඒකාබද්ධව සාමාන්‍ය ක්‍රමයට විෂ බීජ හරණය සඳහා භාවිතා කරන්නේ ඇල්කොහොල් භාවිතා කරලා වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා තමයි ජීවහරණය කරන්නේ. මෙහි තියෙන සුවිශේෂ තත්වය තමයි කිසිදු රසායනික ද්‍රව්‍යකින් තොරව ඇල්කොහොල් වලින්වත් තොරව ශරීර සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් දැනට හෝ අනාගතයට ඇති නොවන ආකාරයට සම්පූර්ණ ස්වභාවික ජලයෙන් වායුව ලබාගෙන ඒ අනුව අලුත් තාක්ෂණයේ ඔස්සේ මෙතුමන්ලා නිර්මාණය කරපු මේ වැඩපිළිවෙල ජාතිය ඉදිරි විවිධ අවශ්‍යතා සඳහාත් යොදා ගන්න අදින් පස්සේ ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ඒ සඳහා දායක වෙච්ච සියලුම විද්‍යාඥයන්ට විශේෂඥයන්ට ආචාර්ය මහාචාර්යවරු ඇතුළු මේ ආයතනයේ ITN ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ සඳහා දක්වපු අනුග්‍රහය දායකත්වය හා කැපවීම පිළිබඳ විෂය භාර අමාත්‍යවරය වශයෙන් මගේ ගෞරවයත් ස්තුතියත් පුද කරන්නට කැමැති. මේ ජීවාණුහරණ කුටිය ITN ආයතනයේ ස්ථාපිත කළා. ඇත්තටම ITN ආයතනයේ තමයි මේක හැදුවේ. මේකට මේ අවශ්‍ය මේ ඕසෝනිකృత ජලය සැපයීම සිලින්ටෙක් ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය එකතුලා තමයි මේ කටයුත්ත කළේ. ඕසෝන් කියන මේ වායුව පාවිච්චි කරන්නේ මේ වායුව ජලයේ දියවෙන්න ඇරලා ඒ ජලය තමයි අපි මීදුමක් විදියට මේ කුටිය තුළින් නිකුත් කරනවා. මේක තමයි ලෝකයේ තියෙන ප්‍රබලම ජීවාණුහරණ හැකියාව තියෙන වායුව. ඉතින් මෙතෙන්දී වැදගත් කාරණේ තමයි කිසිම රසායනික ද්‍රව්‍යයක් ඉතිරි වෙන්නේ නැහැ. එය නැවතත් ඔක්සිජන් බවට පරිවර්තනය වෙලා වාතයට එකතු වෙනවා. ඉතින් මේ හරහා ගමන් කළාම ජීවාණුහරණය වෙන්න ඕන බැක්ටීරියා, වෛරස් යන සියලු දේම ඒ මගින් ජීවාණුහරණයට පත් වෙනවා. මරදාන සියසත සෙවන මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළා. විශේෂයෙන්ම අපි මේ ස්ථානයට පැමිණියේ අලුත් වැඩසටහනක් සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් මත. මේ අපි දැක්කා පසුගිය කාලේ වෙච්ච සමහර රෝගීන් මේ මහල් නිවාස ආශ්‍රිතව කොළඹ නගරේ රෝගීන් හමුුණා. ඒ වගේම එක අයෙක් මිය ගියා. ඉතින් ඒ නිසා ඒ අයට ඍජුවම පණිවිඩයක් දෙන්න මොකද අපට තොරතුරු ලැබුණා අද දවල් වෙනකොට. අපි ඇඳිරි නීතිය දැම්මට මහල් නිවාස ආශ්‍රිතව ඒ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් කණ්ඩායම් හැටියට ඉන්නවා කියලා. ඒ අනුව අපි මෙතෙන්ට ආවා. ඇවිල්ලා ප්‍රථමයෙන්ම ඔවුන් කණ්ඩායම් හැටියට හිටපු එක ඉවත් කරා. ඉවත් කරලා ඔවුන්ට මහල් නිවාස වලට වලම ඉන්න කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ අපි උපදෙස් දුන්නා ඔවුන් සිටිය යුතු ආකාරය, ඒ වගේම රෝගී තත්ත්වයක් ඇති වුණොත් ක්‍රියා කළ යුතු ආකාරය. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ මහල් නිවාස ආශ්‍රිතව ඇඳිරි නීතිය ගණන් ගන්නේ නැතුව කටයුතු කිරීම නවත්තන්න. මෙම මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු අතර ඔහු මිය යාමත් සමග එම ප්‍රදේශය කෙරෙහි සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වුණා. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට පොලිස් රෝහලේ කාර්ය මණ්ඩලය ද එක්වුණා. ආයුබෝවන් වනක්කම් අස්සලාම් අලයිකුම්. We Sri Lanka Police have come to your doorstep to aware you about this. இந்த கொரோனா நோய் தொற்று சம்பந்தமாக வழங்கப்பட்டுள்ள அறிவுரைகளை சரீரே யம்கிசி හුස්ම ගැනීම අපහසුතාවය ඒ වගේම වියලි කැස්සක් ඒ වගේම ඔබගේ ශරීර උෂ්ණත්වයේ වෙනසක් ඒ වගේම ඔබට ඩයරියා වැනි තත්ත්වයක් ඇති වුණොත් ඔබ වහාම ඉදිරිපත් වෙන්නට ඔබගේ සෞඛ්‍යමය ප්‍රශ්නයට
අදාළ තොරතුරු දැනුම් දීමට. ස්වයන් නිරෝධායනයට යොමු වෙමින් සිටිද මෙම ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් සංගීත වැඩසටහනක්ද පැවැත්වුණේ පොලිස් සංගීතකකේ මෙහෙවීමෙන්. කොරෝනා වෛරසය පිටුදැකීමට විශ්වාසයෙන් මුහුණ දිය යුතු බව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා. විශේෂ ලිපියක් නිකුත් කරමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණයේ හමුවේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ආර්ථිකය බැංකු ක්‍රමය විලඳාම වැනි වැදගත් ශ්‍රේෂ්ඨ බෙහෙවින් ඉවහල් වෙනවා. එම ශ්‍රේෂ්ඨ මේවන විට ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිලි කරමිනුයි මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම විශේෂ ලිපිය නිකුත් කර ඇත්තේ. මෙහිදී මහබැංකුවගත් ක්‍රියාමාර්ග කිහිපයක් මහබැංකු අධිපතිවරයා සාරාංශ කර දක්වා තිබෙනවා. බැංකුණය ලබාගත් ව්‍යාපාරිකයින් මෙන්ම පුද්ගලික ණය ලබාගත් පිරිස්ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ලබාගත් ණය සඳහාද ණයවාරික ආපසු ගෙවීමට අදාළ කාලයේ අත්හිටු වීම මහබැංකුවගත් එක් ක්‍රියාමාර්ගයක්. එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් යටතේ මුදල් ලබා දීම, පොලි අඩු කිරීම, සංචිත අනුපාත අඩු කිරීම ආදී ක්‍රම මගින් ජනතාවට බැංකු ණය පහසුකම් වැඩි කර දීමට බැංකු හා මූල්‍ය ආයතනවලට පහසුකම් සලසා දීමද එසේගත් ක්‍රියාමාර්ගවලට ඇතුළත්. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුව ජනතාවට අවම බැංකු සේවා සපයා දීම සඳහා අවශ්‍ය කටයුතු බැංකු සමග එක්ව ක්‍රියාත්මක කිරීම මහ බැංකුව සිදු කර තිබෙනවා. ආනයනය වෙනුවට දේශීය නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනයට දිරිගැන්වීමද මහ බැංකුව සිදු කර තිබවයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා නිකුත් කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඇගීමට ලක් කොට ඇති සාර්ථක වැඩපිළිවෙලක් කොරෝනා වෛරසය පාලනයට රජය ගෙන යද්දී දේශපාලනඥයන් කළ යුත්තේ ඊට සහාය දීම බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. මේ මොහොතේ ඇතම් දේශපාලනඥයන් විසිරුවා හරින් ලැබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට යෝජනා කිරීම කනගාටුවට කරුණක් බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. අපි මේ දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලඥයින්ට මේ වෙලාව ඉතාම කාරුණිකව මතක් කරන්නේ රට තුළ නැවත දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් රට ව්‍යාකූල තත්ත්වයට පත් නොකරන හැටියට අපි ඉතාම කාරුණිකව මතක් කරනවා. ඒ වගේම දේශපාලඥයන් මේ අවස්ථාවේ බොරදියේ මාළුබාන ස්වරූපයෙන් දේශපාලන වාසි සලසා ගන්නට උත්සාහ කරනවා නම් මම හිතනවා ඒක මේ රටේ ජනතාව දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. නැවත මේ රට තුල මේ කොරෝනා වසංගතයට අමතරව දේශපාලන වෛරසයක් රට තුල ව්‍යාප්ත නොකරන හැටියට අපි විශේෂයෙන්ම මේ රටේ දේශපාලඥයන්ට මතක් කරනවා. අධිකාරු ජනාධිපතිතුමාත් ආරක්ෂක අංශයේ සෞඛ්‍ය අංශයේ රාජ්‍යයත් ඉතාම දක්ෂ ලෙස මේ ප්‍රශ්නෙට මූණ දෙමින් පවතින වෙලාවේ පෞද්ගලික දේශපාලන ඉදිරිවාරිකම් පිසිමහා ගන්නට නම් කවුරුවත් හිතනවා නම් ජාතිය අවසානය කියලා හිතා ගන්නවා නම් හොඳයි. මම දැක්කා සමහරු කියනවා විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕනේ කියලා. ජනතාවගේ වටිනා ඡන්දයෙන් පත් කරගත්ත ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට. ඒ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළි ඉතාම සාර්ථකයි. ඒ නිසා මේ වෙලාවේ කුහක වෙන්න එපා. 30 අවුරුදු යුද්ධ ජය ගන්න වෙලාවෙත් සමහරු අපිට කරපු අපරාධ අපිට අදත් මැවිලා පේනවා. ජාතිවාදී ඇවිස්සුවා ජාතින් ජාතින් අතර ભેද බින්න ඇති කරා. මේ වෙලාවේ මේ වැඩේ කරන මිනිසුන්ට සහයෝගය දෙන්න ඔබට ඒ සහයෝගය දෙන්න බැරි නම් අඩු ගානේ කතා නොකර ගෙදරට වෙලා ඉන්න. ඒකත් මේකට ලොකු සහයෝගයක්. ඒ නිසා මැරිච්ච මිනිහෙක් ගැන නෙමෙයි කතා කළ යුත්තේ, ජීවත් වෙන මිනිස්සු ගැනයි කතා කළ යුත්තේ. අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමය ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අද දින පස්වරුවේ රැස්වුණු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ විධායක සභාව තීරණය කරනු ලැබුවා. හෙට දිනයට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව දින 14කට අත්හිටවන්න, විශේෂයෙන් රටේ පවතින තත්ත්වය පදනම් කරගෙන මහජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න, ඒ වගේම රට තුළ නොයෙකුත් ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා බිම් මට්ටමේ ඉන්න එකම නිලධාරීන් විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාව අඛණ්ඩව මහජනතාවට ලබා දිය යුතුයි යන පදනම ඉදලා
අපි අද දින තීරණය කරුවා ඉදිරි මාසයේදී එක් දිනක වැටුපක් දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරිශවරණ එකතු කරලා එය කොරෝනා මර්ධනය වෙනුවෙන් පිහිටවලා තියෙන ජනාධිපති අරමුදලට ලබා දෙන්නත් අපි අද දිනේදී තීරණයක් ගත්තා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් පවුල් සඳහා අකණ්ඩව සහන සැලසීමට රජයේ පියවරගෙන තිබෙනවා. මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධ පවුල් ලක්ෂ 20කට පොලි රහිතව රුපියල් 10000ක ණය මුදලක් හිමිවනවා. රුපියල් 10000ක ණය මුදලක් ලබා දීමේ පළමු පියවර ලෙස රුපියල් 5000ක් මේ වන විට ලබා දෙමින් පවතිනවා. මෙතෙක් එම මුදල හිමි වූයේ නැති අයට ලබන අඟහරුවාදාට පෙර සමෘද්ධි ප්‍රජාමූල නිලධාරීන් නිවසටම වෙත් එය ලබා දීමට නියමිතයි. මේ වන විටත් පවුල් ලක්ෂ 20න් පවුල් 15,24,280කට පොලි රහිත ණය මුදල ලබා දී තිබපයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසන්නේ. මේ සඳහා සමෘද්ධි බැංකුව වෙතින් මුදාහැර ඇති මුදල රුපියල් මිලියන 7621ක් වෙනවා. වැඩිම මුදලක් ලබා දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභින් වෙනුවෙන්. එම දිස්ත්‍රික්කයේ පවුල් 170,675ක් සඳහා මෙම සහනය සලසා දී තිබෙනවා. දිවයිනපුරා ප්‍රජාමූල බැංකුව 1073ක් කරහා සහනාධාර මුදල් පිරිනමා තිබෙනවා. රට තුල ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණින් ගෙවතු දසලක්ෂයක් වගා කරන සෞභාග්‍ය ගෙවත්ත දීප ව්‍යාප්ත වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගෝලීය වසංගතයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හමුවේ අඛණ්ඩව රටේ ජනතාවට ආහාර සැපයීම අරමුණු කර ගනිමින් රජය මෙම වැඩපිළිවෙල ආරම්භ කළා. නාගරික හා අර්ධ නාගරික ජනතාව ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙවතු දසලක්ෂයක් වගා කිරීම සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහනේ අරමුණයි. බීජ වර්ග 5කින් යුත් බීජ පැකට්ටුවක් සහ ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20ක සහන මිලකට ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම රුපියල් 20ක සහන මිලකට වර්ග 3කින් යුත් එළවලු පැල බඳුනක්ද ලබා දෙන බව මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. www.saubhagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බීජ සහ පැල ඉල්ලුම් කළ හැකි. මීට අමතරව ආනයනික අතිරේක බොහෝ ගදා 4ක් රට තුල ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහන හෙට ආරම්භ කිරීමට නියමිතයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවට අවශ්‍ය බැංකු සේවා සැපීමට දිවයිනපුරා ලංකා බැංකු ශාඛා සූදානමින් සිටින බව එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සී අමරසිංහ මහතා පවසනවා. ලංකා බැංකුව මේ රටේ ප්‍රධාන මූල්‍ය ආයතන විදිහට අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අද මේ විශ්‍රාම ලබන අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම මුදල් ලබා දීම සඳහා අද දිනේදී ලංකාව පුරාවට ශාඛා 368ක් අපි විවෘතව තබනවා. විශේෂයෙන්ම මේ ශාඛාවල විශ්‍රාමයට ලබන අපගේ ඒ පාරිභෝගික භවතුන් වෙනුවෙන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ශාඛාවලට පැමිණෙන විදියට අපිට ලබා දීලා තියෙන ඒ ආරක්ෂිත සනීපාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන්නට මුඛ ආවරණයෙන් පැනඳ එන්නට විශේෂයෙන්ම අපි සෑම ශාඛාවකම තමන්ගේ අත සෝදා ගැනීම පහසුකම් සරසලා තියෙනවා. මුදල් අවශ්‍යය විතරක් ඇවිල්ලා මුදල් ලබා ගන්න තමන්ගේ ගිණුමේ ශේෂය බලා ගන්න වගේ පුංචි දේවල් වලට එන්නට එපා. කාඩ් තියෙන අපේ සියලුම දෙනාට ලංකාව පුරා තම අපි සතු වෙනවා ATM යන්ත්‍රය 1275ක් පමණ බැංකුව සෑමදාම විවෘත වෙනවා. සෑම ඇඳිරි නීති දවසකම අපි ශාඛා අඩුම වශයෙන් 200කට වැඩි ප්‍රමාණයක් විවෘත කරලා තබනවා. පවත්නා ව්‍යසනය හමුවේ රටටත් ලෝකවාසීන්ටත් සුවය ප්‍රාර්ථනා කරමින් දේව මාතාවන්ට බාර වීමේ මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී පැවැත්වුණා. ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් දීපපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද අපි එතුමිය ගාවට යන්නේ අපේ රට සහ මේ මුළු මිනිස් වර්ගයාම අපට එල්ල වී ඇති මේ මහා ව්‍යසනයෙන් බේරා ගන්නට. අද ලෝකයේ මේ සිදු වී තිබෙන ව්‍යසනය මනුෂ්‍යයාගේම ආත්මාර්ථකාමීත්වය තුළ සිදු වූ ව්‍යසනයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. දෙවියන් වහන්සේ අපට ලස්සනට මවා දුන් ලෝකේ අපි අපිරිසිදු කරමින් පාපයෙන් සහ ආත්මාර්ථකාමීත්වයෙන් එය කිලිටු කරමින් අපි ඒ තුළ ගෙනියන ජීවිතය නිසාද අපට මේ ව්‍යසනය සිදු වී ඇත්තේ කියලා අපේ හෘද සාක්ෂිය සෝදිසි කරන්නට මේ අවස්ථාවක් වෙනවා.
සමගින් ස්වාධීන රෝපණී රාත්‍රියේ ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk